नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं भवन्ति पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिनादाना वीरमणी सिक्खापदं समादियामि अदिनादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दत्थाना वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दत्थाना वीरमणी सिक्खापदं समादियामि शरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं स्थितं कत्वा अपमादेन संपादित आमभन्ते समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सुविजानो भवं होति सुविजानो पराभवो धम्मकामो भवं होति धम्मदृष्टि पराभवोति पिनवत्नि अपहितनवा मे मा धर्मदेशनावट मातृकाकल गाथाव सदहवत बौद्ध पिनवतुन अपमन वार गणना अहलैति किला सुविजानो भवं होति बहुम लेसी दीनिय दकिन्न केनेकुगे सुविजानो पराभवो केनेकुगे परिहानिय दकिन्नटत् बहुम पहसुयि कोहोमद ए देखगन्ने धम्मकामो भवं होति यं किसि केनेक् गुणधर्मयन्ट नत्तम् देहमि पवतुमट एलुम् करनवा नम् කැමතිනම් භවං හෝති ඒතනස්ථාගේ දීනුව ඒ තුලින් දකින්නට පුළුවන් ධම්මදෙස්සී පරාභවෝ යම් කෙනෙක් ගුණධර්මයන්ට ද්වේෂ කරනවා නම් ගුණධර්මයන් ප්‍රතික්ෂේප කරනවා නම් ඒවට අවමන් කරනවා නම් ඒතනස්ථාටයි කියන්නේ ධම්මදෙස්සී ස්වභාවය මොකද්ද පරාභවෝ පරිහානිය සිද්ධ වෙනවා පින්වත්නි පුද්ගලයෙකුට මේ තත්වය මෙහෙමයි ඒ වගේම පුද්ගලයෙකුට පමණක් නෙමෙයි පිරිසකටත් එහෙමයි රටකටත් එහෙමයි
යම් කිසි විදිහකින් යම් රටක ජනතාව ගුණධර්මයන් ප්‍රතික්ෂේප කරනවා නම් යම් රටක වගකීම් ගුණධර්මයන් ප්‍රතික්ෂේප කරනවා නම් ගුණධර්මයන් පිළිකුල් කරනවා නම් ගුණධර්මයන්ට පාපහර දෙනවා නම් ඒ රට ඒ රාජ්‍ය පරිහානියට පත් වෙනවා ඒ පිරිස පරිහානියට පත් වෙනවා පුද්ගලයන්ද පරිහානියට පත් වෙනවා යම් කිසි කෙනෙක් ගුණධර්ම ඇලුම් කරමින් යම් කිසි ආකාරයක දිවි පැවැත්මක් ගෙන යන්නට උත්සාහ ගන්නවා නම් වැරවඩනවා නම් ඒ ගුණධර්මයන්ට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්නට මහන්සි ගන්නවා නම් අන්න ඒ තැනත්තන්ට යහපත සිද්ධ වෙනවා අභිවෘද්ධිය සිද්ධ වෙනවා පින්වත්නි මේ දේ හොඳට හිතට ගන්න බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේදී ආනන්ද හාමුදුරන් වහන්සේට කියනවා ආනන්ද තථාගතයන් වහන්සේ යම් දිනක ඒ බෝධි ධර්ම මූලයේදී බුද්ධත්වයට පත් වුණාද අද මේ යම සල් රුක් අතර පරිනිර්වාණය සිද්ධ වෙනවාද ඒ 45 වසක් කාලය අතර අවුරුදු 45ක කාලය අතර යම් වචනයක් පිට වුණාද තථාගත මුවින් සං සතේව හෝති ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවය තස්මා තථාගතෝති උච්චති ඒ නිසයි බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේ කියලා ප්‍රකාශ කරන්නේ බුදුමලින් දේශනා කළ වචනයක් තමයි සුවිජානෝ භවං හෝති යනාදි වශයෙන් ප්‍රකාශ කළේ එනිසා ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කැමති වුණත් කවුරුත් සමහර දෙනා මේ වගේ දේවල් වලට කැමති නැහැ කැමති වුණත් අකමැති වුණත් බුද්ධ වචනය නම් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ කාටවත් එනිසා දැනගන්නට අපේ යහපත දකින්නට නම් අපි ගුණකාමී ධර්මකාමී ජීවිතයක් ගත කරන්න අදිෂ්ඨාන කළ යුතු බව පින්වත්නි අද ධර්ම දේශනාවට අපට තේමාවක් ලැබිලා තියෙනවා මේ තේමාවේ දක්වන්නේ මේ රටෙහි මිනිස් ඝාතන ස්ත්‍රී දූෂණ බාල අපරාධ වැනි මේ දේවල් වලට බුදුදහමෙන් ලැබිය හැකි පිළිතුර කුමක් යන්නයි පින්වත්නි බුදුදහමේ හැරෙන්නට මේවාට පිළිතුරු ලෝකේ වෙන කොතනකවත් නැහැ මේක ලබනවා නම් බුදුදහමින්ම ලබන්න ඕනේ අවාසනාවකට අද බුදුදහම අක්‍රියයි බුදුදහමෙන් ප්‍රයෝජනයක් නැති තත්ත්වයට අද පත් වෙලා තියෙන්නේ ලෝකය විශේෂයෙන්ම ලංකාව බෞද්ධ රටක් වුණත් ලංකාවට බුදුදහමින් ප්‍රයෝජනයක් නැහැ වගේ තමයි පේන්නේ ඇයි මේකට හේතුව දැනගත යුතුයි අපි සෑම දෙනෙක්ම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා බුද්ධත්වය පසක් කරලා ගමින් ගම චාරිකාවේ යමින් ධර්මීය දේශනා කළා එසේ කරන්නට බුදුරජාණන් වහන්සේට රාජරාජ මහා මාත්‍යන්ගේ උදව් ලැබුණා උපකාර ලැබුණා එසේ නොලැබෙන්නට බුදුරජාණන් වහන්සේට මේ බුදුදහම් පතුරවා හරින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒක ලේසි කරුණක් වෙන්නේ නැහැ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බුදුදහම ලංකාවෙහි ස්ථාපිත කළා මිහිඳු මහරහතන් වහන්සේටත් දේවානම්පියතිස්ස රජුරුවන්ගේ උපකාරය නොලැබුණා නම් කවදාවත් මිහිඳු මහරහතන් වහන්සේට ඒ දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. නිසා දත යුතු දෙයක් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැත්නම් බුදුදහමෙන් ලෝකයට කරන්න පුළුවන් සේවාවක් නැති බව. ඒක මේ අතීතයේ සිහි කරලා බලනකොට ඕනෑම රටක බුදුදහමේ ව්‍යාප්තියක් කියනවා නම් ඒක රාජ්‍ය අනුග්‍රහය සහිතව කෙරෙන දෙයක්. රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැත්නම් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි වර්තමානය ගැන ටිකක් හිතලා බලන්නට මොකද්ද මේ ලෝකේ නැත්නම් විශේෂයෙන්ම අපේ රටේ සිද්ධ වෙන්නේ
බුදුදහම තිබුණට බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද මේ තියෙන වාතාවරණය අනුව බලන්නට කල්පනා කරලා මේ පින්නතුන් අද අපේ සමාජයේ අපි ධර්මදේශනාවලට එහෙම ගිහිල්ලා පුද්ගලයන් ගෙන් කතා කරලා සාකච්ඡා කරලා පුද්ගලයන් සමග නිකන් අහනවා ඔය ඇත්තන්ගෙන් කවුරු හරි ඉන්නවද මැස්සෙක් මදුරුවෙක් උකුණෙක් මකුණෙක් කරපොත්තෙක් වගේ තරම්වත් සතෙක් මරන්නේ නැහැ කියලා කියන්නට පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බොහොම කලාතුරකින් තමයි සත්ව ඝාතනයෙන් වැළකීච්ච කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ අපි අහනවා සොරකම් කරන කතාව නෙමෙයි මොකද දෙවනි ශික්ෂාපදයට ගියාම අදින්නා දාන වේරමණී කියලා කියන්නේ සොරකම් කිරීමෙන් වළකිනවා කියන එක නෙමෙයි නොදුන් දේ ගැනීමෙන් වළකිනවා කියන එකයි එහුවොත් තමන්ට නොදුන් දෙයක් ගැනීමෙන් වළකී සිටිනවාද කියලා එතකොට ඊටාම සුළු කොටසක් විතරයි අපිට දකින්නට ලැබෙන්නේ කාම මිත්‍යාචාරයේ දෙස බැලුවොත් අද කාම මිත්‍යාචාරයේ කියන වචනය ගැන දන්නේවත් නැති තරම් ශික්ෂාපදයක් නම් සමාදන් වෙනවා පන්සිල් ගන්නකොට මේ කෙරේ හැඟීමක් තියනවාද කියලා සැක සහිතයි පින්වත්නි බොහෝ විටම බලන්න මේ සත්‍යය උදා වෙන්නේ ඇයි අපේ රට ඇතුලේ අපේ ජනතාව අතර මෙවන් බොහොම නිඳිත ආකාරයේ පරදාර සේවන පරපුරුෂ සේවන ළමයින් දූෂණය කිරීම මේ වගේ දේවල් අස්සක් මුල්ලක් නැර පැතිරලා තියෙනවා බලන්න හිතලා කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා සිල්පදයක් පිළිබඳව කොහොමද අපේ රටේ ක්‍රියාත්මක වීම කියලා මේ සිල්පදය ගැන පින්වත්නි සලකලා බලනකොට විශේෂයෙන් කිව යුත්තක් තියෙනවා බුදුදහමේ මේක කවදාත් ලෝකේ තීච්ඡ දෙයක් විශේෂයෙන්ම පංචශීලයේ පිළිබඳව සැලකුවොත් පංචශීලය මේ බුදුදහමේ බුදුදහමටම ආවේනික වෙච්ච දහමක් නෙමෙයි පංචශීල් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් බොහෝ කාලයකට පෙර ඉඳන් තීච්ඡ දහමක් පංචශීල් කියලා කියන්නේ ඒ බව හොඳට සනාථ වෙනවා මජ්ක්‍ධිම නිකායේ අච්චරිය අද්භූත සූත්‍රය විමසනකොට අච්චරිය අද්භූත සූත්‍රයේහි දැක්වෙනවා බෝධිසත්වයෝ යම් දිනක මෞකුස පිළිසිඳ ගත්තාද ඒ බෝධිසත්වයන් වහන්සේ මෞකුස පිළිසිඳ ගත්තන් පටන් බෝධිසත්ව මාතාව පියවින් සිල්වත් වෙනවා කියලා පියවින් සිල්වත් වෙනවා කියලා කිව්වේ සිල්පද සමාදන් වෙලා ගැනීමක් නෙමෙයි පියවින් සිල්වත් වෙනවා කියලා කිව්වේ ස්වභාවයෙන්ම බෝධිසත්ව මාතාව මේ ධර්ම පහෙන් වැළකීලා ඉන්නවා මේ දුෂ්චරිත පහෙන් වැළකීලා ඉන්නවා කියන කාරණයයි එතකොට බෝධිසත්වය මව කුස පිළිසිඳගෙන තාම බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා නැහැ නමුත් බෝධිසත්ව මාතාවගේ ඒ සීලය පිළිබඳව කියන්නේ මේ පංචශීලයයි පංචශීලය ආරක්ෂා කරනවා කියන එකයි ඉතින් එහෙමනම් අපි තව පැත්තකින් විමසලා බලමු සත්ව ඝාතනය නැත්නම් අනිකෙකුගේ ජීවිතයකට හානි පමුණවනවා කියන එක නරකයි කියලා කියන්නට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නොදුන් දේ ගන්න එක නරකයි කියලා කියන්නට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කිසිදු දුෂ්චරිතයක් හොඳ නැහැ කියලා කියන්නට බුදු කෙනෙක් ලෝකෙ පහළ වීම අවශ්‍ය නැහැ. ලෝකේ කවදත් ඥානවන්තයෝ සිටියා ඒ ඥානවන්තයන් හැමදාම අනුන්ට දුක් පීඩා ඇතිවන ආකාරයෙන් සමාජයේ ජීවත් වීම ප්‍රතික්ෂේප කළා. තමන්ට විපතක් වෙන ආකාරයෙන් සමාජයේ යම් යම් ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා නම් ඒ ක්‍රියාදාමයන් එයයන් ප්‍රතික්ෂේප කරා. සීලාචාර මිනිස් සමාජයේ සැනසෙල්ලේ මේ ලෝකයේ ජීවත් වන්නට ඕන නිසා සමාජ නීති පද්ධතියක් වශයෙන් තමයි පංචශීලය ඕන්ම සම්මත කරගෙන තියෙන්නේ. එහෙනම් බුදුදහමට මේකේ තියෙන විශේෂය මොකද්ද කියලා සලකන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ දන් දෙන හැටි උගන්වන්නට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ සිල් රකින්න හැටි උගන්වන්නටවත් භාවනා කරන හැටි උගන්වන්නටවත් නෙමෙයි. මේ දාන සීල භාවනා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබුණා.
අපි අහලා තියෙනවා අසිත කාල දේවල ආලාර කාලාම උද්දක රාම පුත්‍ර වෙණිය ඇත්තන් පිළිබඳව ඇත්තන් මහා ආධ්‍යාත්මික වශයෙන් දියුණුවට ගිය ඇත්තන් සිල් නැත්තන් ඒ ධ්‍යාන තත්ත්වේ ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම බුදු බෝධිසත්වයන් වහන්සේ ඒ චීවරය දරාගෙන පළවෙනි දවසේ මගද දේශය පුරා පිණ්ඩපාතේ ගියා. ඒ පිණ්ඩපාතේ ගිය ගමන ගැන කියනවා වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ඒ බෝධිසත්ව තාපසයාගේ පාත්‍රය පිරුණා කියලා ආහාරයෙන්. එනම් මිනිස්සු දන් දෙන්නත් ඉගෙනගෙන තියලා තියෙනවා. එතකොට දාන සීල භාවනා බුදුදහමටම ආවේනික දෙයක් නෙමෙයි. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා උපාදෝ වා භික්ඛවේ තථාගතානං අනුපාදෝ වා තථාගතානං තිථාවසා ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා. බුදුර ලෝකෙ පහළ වුණත් බුදුර ලෝකෙ පහළ වුණේ නැතත් ලෝකයේ එක්තරා ධර්ම නියාමතාවයක් තියෙනවා, ධර්ම ස්වභාවයක් තියෙනවා, ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය තමයි කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චා, හේතු ප්‍රත්‍ය නිසා හටගත්තා වූ යම් දෙයක් තියෙනවා නම් ඒ සියල්ල අනිත්‍යයි, එක් ආකාරයක පවතින්නේ නැහැ. ඒ සියල්ලම අනිත්‍ය නිසාම දුකයි. අනිත්‍යයි දුකයි මේ තත්වයේ කිසිවෙකුට වෙනස් කරන්න බෑ. ලෝකස් ස්වභාවය තමාගේ විශේෂී පාලනය වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා තමන්ට මගේ මම කියලා ගන්න දෙයක් ඒක නැහැ. නිසා අනාත්මයි. තන් තථාගතෝ අභිසම්බුජ්ජති අභිසමේති. බුදුවරු මේ අභිසමය කරනවා, අවබෝධ කරනවා. අභිසම්බුජ්ජිත්වා අභිසමිත්වා පඤ්ඤපේති පඨපේති විවරති විභජති උත්තානී කරෝති යනාදි වශයෙන් පෙන්නනවා. මේක විවෘත කළා, විවරණය කළා, බෙද බෙදා දක්වලා ලෝකෙහි පනවලා ලෝකයට අවබෝධ කරලා දෙනවා මෙන්න මේකයි ලෝක ස්වභාවය කියලා. ඕකටයි බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ. ලෝකේ යම් සත්‍ය ස්වභාවයක් තියෙනවා නම් ඒ සත්‍ය ස්වභාවය ලෝකයාට පෙන්වලා දෙන්නට. බුදුවරු පහළ වුණත් නැතත් ඒ ස්වභාවය ලෝකෙ තියෙන බව ප්‍රකාශ කරා. ඒ මිනිස්යන් අන්ධ වෙලා ඒ වටහාගත්තේ නැති ස්වභාවය ලෝකයාට වටහලා දීමයි බුදුවරුන්ගේ කාර්යය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්වුවා මේ සංසාර ගමනක් කියන එකක් තියෙනවා. නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමනක් තියෙනවා. මේ ගමන ඒ තරම් සුවදායක එකක් නෙමෙයි. මේ නිසා නිරය, තිරිසන් ලෝකය, ප්‍රේතය, යෝනිය ආදී වශයෙන් දුගතිවලට යනවා. සුගතිවලටත් යනවා, දෙව් මිනිස් ආදී සුගතිවලටත් යනවා. නමුත් බොහෝ විටම අපි සැරිසරන්නේ දුක්ඛිත අවස්ථාවල මිසක් සුවදායක අවස්ථාවල නෙමෙයි. මේ පිළිබඳ විග්‍රහයකට නෙමෙයි මම මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ. ඒ මෙන්න මේ தත්ත්වේ වටහලා දීලා ලෝකයාට සාර්වකාලික සුවය ලංකර ගන්නට ක්‍රමය පහදලා දෙන්නටයි බුදුවරුන් ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඒ උත්තරීතර මාර්ගය දේශනා කරනවා. ඒ උත්තරීතර මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත්නි, යම් කිසි පුද්ගලයෙකුට මනුෂ්‍ය ධර්ම ටිකවත් රැකගන්නට පුළුවන් කමක් නැත්නම් ඒ පුද්ගලයා කොහොමද එතනින් උසස් මාර්ගයකට පියතබන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයක් පිළිපදිනවා කියලා හිතන්නවත් පුළුවන් කමක් නැහැ අඩුගන්නේ පුද්ගලයෙකුට මනුෂ්‍ය ධර්ම ටික ආරක්ෂා කරගන්න බැරි නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පංච ප්‍රතිපදාව ආර්ය මාර්ගෙහිලා සම්මත කළා. තමන් වහන්සේව අනුගමනය කරන බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ අනුව යනවා කියලා යමෙක් ප්‍රතිඥා දෙනවා නම් ඒ ප්‍රතිඥා දෙන තැනැත්තා මේ මනුෂ්‍ය ධර්ම පහ සමාදන් වෙලා ගන්නට ඕනේ කියලා. සමාදන් වීමෙන් අර පියවින් ආරක්ෂා වෙනවා වගේ නෙමෙයි, සමාදන් වෙන තැනැත්තාට ලේසියෙන් ඒ සිල්පද ලිහිල් කරන්න බෑ. එයා පොරොන්දු වෙලා මේ අරගෙන තියෙන්නේ මම මේ වැරදි වලින් ආරක්ෂා වෙනවා කියලා. ලෝකේ යම් කිසි මිනිසෙක් කියලා කෙනෙක් ඉන්නවනම් ආගම කුමක් හෝ වේවා, ජාතිය කුමක් හෝ වේවා, ඒ පුද්ගලයා මනුෂ්‍ය ධර්ම ආරක්ෂා කරන්න ඕනේ.
බලන්න පින්වත්නි ලෝකයේ සමහර රටවල් තියෙනවා ප්‍රාණඝාතය කරනවා ආගමේ දෘෂ්ටිය නිසා නමුත් ඒත් හැමදිනම ඒක කරන්නේ නැහැ ඒ ආගම්වල අයත් සතෙකුගේ ජීවිතය හානි කිරීම හොඳ නැහැ කියලා පිළිගන්නවා ඒ නිසා සත්වඝාතනයෙන් වැළකී සිටිනවා නමුත් ආගමේ දෘෂ්ටියෙන් පුළුවන් සත්වඝාතනය කරන්නට ඒ වගේම නොදුන් දේ ගන්නෙ නැහැ සමහර රටවල් තියෙනවා අබෞද්ධ රටවල් නොදුන් දේ ගත්තොත් අතපය කපා දාන්නට තරම් නීති තියෙනවා කාම මිත්‍යාචාරය ගැන හිතන්නට සමහර අබෞද්ධ රටවල් තියෙනවා කාම මිත්‍යාචාරය කරලා අහුනොත් ගල් ගහලා මරණ තරමට නීතිය තියෙනවා ඊගාවට බොරු කියන එක මනුෂ්‍ය ධර්මයක් ඕන තැනක දන්නවා අන් මේ වැරදි මුල් කියපු වැරදි ටික කෙරෙන්නේ නැත්තම් හුගාස් දුරට බොරු කියන එකත් කෙරෙනවා අඩුයි නිසා සෑහෙන දුරට නීතියක් නැති වුණත් ඒ රටවල බොරු කියන එකත් අඩුයි කියන එක තීරණයකට එන්න පුළුවන් ඊගාවට සුරාපානය කළොත් ඒ වගේම දැඩි දඬුවම් පමුණුවනවා යන්තම් හරි දැනගත්තොත් සුරාපානය කරන තැනැත්තෙක් සුරා පෙරණ තැනක් පුදුම විදිහට ඒ පසුපස එළවලා ඒ අබෞද්ධ රටවල ඒ ගැන ක්‍රියා කරනවා මෙහෙම හිතනකොට මේ පින්නතුන්ට මේ අපේ ධර්මද්වීපය ගැන මොකද හිතෙන්නේ අපේ ධර්මද්වීපයේ හි ප්‍රාණඝාතය කියන එක නැත්නම් සත්ව ඝාතනය කියන එක රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැද්ද අපේ රටේ බලන්න කල්පනා කළා නොදුන් දේ ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැද්ද කාම මිත්‍යාචාරයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැද්ද බොරු කියන එකට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැද්ද ඊගාවට මත්පැන් වලට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැද්ද මේ ටික කල්පනා කරලා බලන්න හොඳට අපි මේ කොහේ යන ගමනක්ද යන්නේ කියලා කිම්වත්නි මා විශ්වාස කරනවා මේ බණ අහන්නේ ඥානවන්තයන් කියලා ඥානවන්ත ඇත්තන් බණ අහනකොට සමහර වෙලාවට තමන්ට පොඩ්ඩක් රිදෙන දෙයක් එහෙම ධර්මදේශනාවකදී කියවුනොත් ඒකට උරණ වෙන්නේ නැහැ බණ කියනවා කියලා කියන්නේ යමෙක්ව වරදෙන් වරද්දක් කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ කෙනාව වරදෙන් වළක්වාලීමටත් ඒ වගේම ඒ තනත්තාව යහපත් මාර්ගෙහි යෙදවීමටත් යම් කිසි විදිහකින් ටිකක් වේදනාවක් පීඩාවක් මේ දේශනාවේදී ලැබුණත් හිතට අප සමග උරණ වෙන්න එපා උරණ නොවි මේ කියන දේ හරිද වැරදිද කියන එක විතරක් කල්පනාවට ගන්න වැරදි කියලා හිතනවා නම් පසක දාන්නට හැබැයි මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනයට අනුව එනිසා විමසීම ඔබට බාරයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළා ලංකාවට වැඩම කරලා චූලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කළා කියලා සඳහන් වෙනවා පින්වත්නි මේ දේශනාව නිකම් මේ චූලහත්ති පදෝපම සූත්‍රයේ කියා වචන කීකියා ඉන්නට නෙමෙයි බලන්න මොනවද මිහිඳු මහ රහතන් වහන්සේ ඉස්සෙල්ලම දීපු පාඩම කියලා මිහිඳු මහ රහතන් වහන්සේම සූත්‍රයෙන් ඉගෙනු අපිට මේ කවුරුහත් කියපු පමණට එකපාරට පිළිගන්න එපා යම විමසන්නට විමසීමේ අයිතිය සම්පූර්ණයෙන්ම දුන්නා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ආපු ගමන් කළේ ඒ දේ අත්පද උපමාවෙන් කළේ ඒ කාරණයයි චද්දන්ත හස්තියෙක් හොයාගෙන යන හස්ති ධමකෙක් ඇතෙකුගේ පියසටහනක් දැකලා ලොකු පියසටහනක් ඒ ධමකයා හස්ති ධමකයා කල්පනා කරනවා මේක මා හිතන ඇතාගේ පියසටහන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් තව විමසනවා විමස විමසා ඉදිරියට ගිහිල්ලා අර ඇතා ලැගලා ඉන්න තැනක් දැක්කොත් ඇතා දෙස දැකලම ඇතා දෙස බලලම තීරණය කරනවා මේ තමයි ඒ මා සිතපු ඇතා ඒ චද්දන්ත හස්ති රාජයා කියලා ඒ වගේ විමසන්නටයි පාර පෙන්වුවේ විමසල බාර ගන්නයි කියලා කිව්වේ නිසා මේ මං කියන දේ විමසන්න විමසලා අපේ අඩුපාඩු හදාගත්තොත් අපිට ඒ කාන්තේම දියුණුවට මඟ සලසා ගන්නට පුළුවන් අපේ පරිහානිය අපිට වළක්වා ගන්නට පුළුවන් හැබැයි පින්වත්නි අද මේ පවතින තත්ත්වය නම් ලංකාවේ ඉදිරියටත් පවතින්නේ දැනගත යුතු දෙයක්
කිසි දවසක ලංකාවට ශාන්තියක් කියන එකක් නම් උදා වෙන්නේ නැහැ. රජය ආණ්ඩු කොච්චර ආවත් කොච්චර බලවතුන් ආවත් මහජනතාව කොච්චර වලිකෑවත් මේ පංච දුෂ්චරිතය යම් රටක පවතිනවා නම් ඒ පවතින තාක්කල් ඒ රටට කවදාවත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේ බුදුදහමයි. රටට ශාන්තියක් අපේක්ෂා කරන රාජ්‍ය නායකයන් සිටිනවා නම් ඒ නායකයන් වහාම කළ යුත්තේ මේ පංච සුචරිතය රටේ වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන්නට. ඒ කාර්ය කිරීම තමන්ටත් අනුන්ටත් දෙලවටම වැඩදායකයි, මෙලවටත් වැඩදායකයි, පරලවටත් වැඩදායකයි. පින්වත්නි, මම වැඩි විස්තර නෙමෙයි, මම එක කාරණයක් පෙන්වන්න මේ පින්වතුන්ට. ගන්න මත්පැන් අද බලන්න ඉස්කෝලෙකට ගෞරවයක් නැහැ, පන්සලකට ගෞරවයක් නැහැ, පල්ලියකට ගෞරවයක් නැහැ, කෝවිලකට ගෞරවයක් නැහැ. හැම තැනම මත්පැන් ශාලා දිගින් දිගට දිගින් දිගට හරියට මේ හතු මතු වෙනවා වගේ මතු වෙනවා. අපිට අහන්න ලැබුණා ඊයේ පෙරේද සමහරක් පාසල්වල ගුරුවරුන් පවා ළමයින්ව යවලා මත්පැන් ගෙන්න ගන්නවා කියලා. මෙහෙමනම් තත්වය රටේ අනාගතයට කුමක් වෙයිද? පින්වත්නි, මේකේ තියෙන භයානකත්වය හිතන්න. සමහර ඇත්තෝ කියනවා මේ මත්පැන් වලින් මෙච්චර කෝටි ගණනක් රජයට ආදායමක් ලැබෙනවා, මේක නැති වුණොත් ඒ ආදායම රජයට නැති වෙනවා කියලා. නුවණින් කල්පනා කරන්න පොඩ්ඩක්, මත්පැන් වලින් ලැබෙන ආදායම කොයි ආකාරයටද ගණන් බලන්නේ කියලා. පින්වත්නි, ඔය ආකාරයට ගණන් බලන එක නම් මහා උගතුන් අවශ්‍ය වෙන්නේ නැහැ ඔය ගණන් බැලීමට. ඕක මේ නිකන් ඉස්කෝලේ යන SSC පාස් ළමයෙකුත් ඔය විදිහට ගණන් සාධිකරණය නම් කරાવි. මොකද ස්කාගාරයෙන් යම්කිසි මත්පැන් ප්‍රමාණයක් පිට වෙනවා, ඒකට කොච්චර වියදම් ගියාද කියලා බලනවා, ඒක දානවා වෙළඳ පොළට, විකුණනවා, විකුණනලා යම්කිසි ආදායමක් ගන්නවා. ඒ ආදායමෙන් වියදම අඩු කළා මෙච්චර ලාභයි කියලා කියන්නේ ඔකට මහා උගතුන් අවශ්‍ය නැති බව ඥානවන්තයන් දැනගන්නට ඕනේ. ඒක නෙමෙයි, තව බැලිය යුතු පැත්තක් තියෙනවා. ඔය මත්පැන් බොන අයගෙන් 80%ක්ම 80%කටත් වැඩි වෙන ප්‍රමාණයක් මධ්‍යම පන්තියේ ජනතාව, එහෙම නැත්නම් දුප්පත් ජනතාව. ඉතින් මෙසේ මේ රටේ වැඩි කොටසක් මධ්‍යම පන්තියේ හෝ දුප්පත් පන්තියේ ජනතාව මද්‍යපානෙහි යෙදෙනවා නම්, වැඩියෙන් රැකියා කටයුතු වල නියැලෙන මේ ඇත්තන් මත්පැන් පානය නිසා තමන් රැකියාවට ගිහිල්ලා ඒ රැකියාවේ කටයුතු හරිහැටි ඉෂ්ට නොකිරීම නිසා, ඒවා තමන්ගේ කාර්යයන් හරිහැටි ඉෂ්ට නොකර සිද්ධ වන පාඩුව ගණන් බලලා තියෙනවද කවුරුවක්ද? ඒ වගේ අපි විමසලා බලලා තියෙනවා අඩු තරමින් දුම් මත්පැන් බොනවනම් කෙනෙක් අඩු තරමින් එක්කෙනෙකුට රුපියල් 150කට වැඩි මුදලක් වැය වෙනවා මේ කාරණයට. අපි 150 පැත්තකින් දාලා 100ක් අරගනිමු. 100ක් ගත්තොත් රුපියල් 100ක් දවසකට වියදම් වෙනවා කියලා කිව්වොත් මත්පැන් දුම් මත්පැන් බොන කෙනෙකුට මාසෙකට රුපියල් 3000ක් වෙනවා. අද සාමාන්‍ය මධ්‍යම පන්තියේ කෙනෙකුට වැටුප රුපියල් 6000ක් නැත්නම් 7000ක ප්‍රමාණයක්. මේ ප්‍රමාණයක් වැටුප් ගන්න කෙනෙක් රුපියල් 3000ක්ම තමන්ගේ විනාශය සඳහා යොදවනවා නම් ඒක නිවසක පරිහානියක්ද, නිවසක අභිවෘද්ධියක්ද? ඒ නිවස දිගින් දිගටම ක්‍රමානුකූලව දුප්පත් බව, දුප්පත් වීම සඳහා කටයුතු සලසා ගන්නවා මිසක් සැපවත් වීමට හේතු හැදෙන්නේ නැහැ. මධ්‍යම පන්තියේ කෙනෙක් කරනවා නම් එයා දුප්පතෙක් බවට පත් වෙනවා. දුප්පතෙක් ඒක කරනවා නම් එයා හිඟන්නේක් බවට පත් වෙලයි නවතින්නේ. කවුද මේ තත්වයට වැටෙන්නේ? රටේ බහුතර ජනතාවයි. මධ්‍යම පන්තිය, දුප්පත් පන්තිය 80%කට වැඩි ජනතාවක්. මේ තත්වයෙන් ආදායම් ලබනවා කියනවා නම් රජය
එතකොට ඒ රජය ඒ විදිහට ආදායම් ලබනකොට රට වැසියාට මොකද වෙන්නේ? 80%කටත් වැඩි රට වැසියා දිලිඳු භාවයට පත් වෙනවා. දුප්පත් භාවයට පත් වෙනවා. ඒකද ආර්ථික න්‍යාය. රටේ ජනතාව දුක්පත් කළා ආණ්ඩුවක් පෝසත් වෙන එකද රටේ ආර්ථික න්‍යාය විය යුත්තේ. පින්වත්නි මේක මේ එක රජයක් ගැන කියන කතාවක් නෙමෙයි මේ අතීතයේ ඉඳන්ම ආපු ක්‍රමයක් තමයි මේ විස්තර කරලා දෙන්නේ ඒ ගැනත් හොඳට හිතන්න කල්පනා කරන්නට. ඉතින් මේ විදිහට රටවැසියා දුක්පත් වෙනකොට ආණ්ඩුව පෝසත් වෙලා වැඩක් තියනවද? දැන් අහපු ප්‍රශ්නයක් තමයි ඇයි රටේ මේ සත්ව ඝාතන මිනිස් ඝාතන වැඩි වෙන්නේ? ඇයි රටේ ස්ත්‍රී දූෂණ වැඩි වෙන්නේ? ඇයි බාල අපරාධ වැඩි වෙන්නේ? ඇයි මේ බාල ළමුන් දූෂණය කරනවා කියන ඒවා වැඩි වෙන්නේ රටේ? පින්වත්නි ප්‍රධාන දෙයක් තමයි මත්පැන් පානය. මත්පැන රටේ පැතිරී යාමයි මේකට ප්‍රධාන කාරණය. බලන්න කොහොමද වෙන්නේ කියලා. පවුලක් දුප්පත් වෙනකොට ඒ තාත්තා කෙනෙක් ඒ පවුලේ ඉන්නවා නම් කොච්චර මත්පැන් දිව්වත් දරුවෝ හඬා වැළපෙනවා නම් බඩගින්නේ ඒ තාත්තා නිකම්ම හොරකමට බැහැ වෙනවා. දරුවෝ බඩගින්නේ ඉන්නවා දකින්නට කැමති වෙන්නේ නැහැ. ඊගාවට හොරකම් කරන්න ගියාම මිනිමෙරුන් අනන්තව සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ තත්ත්වයෙන් පාඩු වෙනවා විතරක් නෙමෙයි බලන්න සමහරක් වෙලාවට අර ළමයින්ට කන්න නැහැ. ඒ ළමයින්ට හරියට පෝෂදායක ආහාර ලැබෙන්නේ නැහැ. ඒ ගෙදර භාර්යාවට හරියට පෝෂදායක ආහාර ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ළමයින් ලෙඩ වෙනවා. හරියට බුද්ධි වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. 80%ක විතර ජනගහනයක් මන්ද බුද්ධිකයන් බවට පත් වෙනවා අනාගතයේදී. ඊගාවට එතනින් නවතින්නේ නැහැ. ඔකේ තවත් භයානක පැති තියෙනවා. මිනිස්සු දුප්පත් වෙනවා දුප්පත් වෙනවා. ඊගාවට දුප්පත් මිනිස්සුන්ගේ දිහා කිඹුල් කඳු ගහන පිරිසකුත් අපේ සමාජයේ ඉන්නවා කියලා අප කවුරුත් දන්නවා. ඒ මිනිස්සු මොකද කරන්නේ? ඔය මොනවා හරි හාල් ටිකක් කොල් ටිකක් සල්ලි ටිකක් දීලා ඉස්කෝලේ යන ළමයට කොත් ටිකක් දීලා සංග්‍රහ කරනවා ටික දවසක් සංග්‍රහ කළා. ඊගාවට කියනවා දැන් ඉතින් ඔයගලන්ට අපි මෙච්චර කාලයක් උදව් කරානේ අපේ ආගමට හැරෙන්නට බෑ කියලා. ඊගාවට අර දුප්පත් මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු මොකද කරන්නේ? අන්තිමට ආගමත් වෙනස් කරනවා. ටික දවසක් යනකොට ඔය දීමනාව හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. ටික දවසක් යනකොට මොකද කරන්නේ? අපි දන්නවා මේව වෙලා තියෙනවා. අපි හොඳටම දන්න නිසා මේ කියන්නේ. ඊරියෝ කීපරණෙක් ගෙදරට ගහ දෙනවා, නැත්නම් කුකුල් පැටව ටිකක් ගහ දෙනවා පටන් ගන්න කියන ව්‍යාපාරය. ඊගාවට කියනවා ඔය ඇත්තන්ට මේ සතුන් මරාගෙන කෑවට පව් නැහැ. මේවා මවලා තියෙනවා ඔය ඇත්තන්ගේ පරිභෝජනය සඳහා. ඒ නිසා මේවා කළාට කමක් නැහැ කියලා. අනේ කලින් සතෙකුගේ දිවිතොර කරන්නට පව් කියලා හිතපු මනුස්සයා දැන් කිසි අනුකම්පාවක් නැතුව ඌරන්ට තඩි ගහන්න පටන් ගන්නවා. ඊගවට කුකුලන්ගේ බෙලි මිරිකන්න පටන් ගන්නවා. නැද්ද මේවා වෙන්නේ කියලා හිතන්න. පින්වත් සමහරක් වෙලාවට බලවතුන් හිතන්න පුළුවන් කොහොම හරි ආර්ථික ප්‍රශ්නයක් විසඳෙනවා නේද රටේ කියලා. ආගමට හෙන ගිහිලා ගියත් කමක් නැහැ. ආර්ථික ප්‍රශ්නයක් රටේ විසඳෙනවා නම් ඒක ඒ ඇත්තන්ට ප්‍රමාණවත් කියලා හිතුවට එහෙම විසඳෙන ආර්ථිකයක් නැහැ පින්වත්නි. කවදාවත් ඒ එහෙම ආර්ථික ප්‍රශ්න විසඳෙනවා නම් මේ ලෝකෙට කිසිම අඩුවක් පාඩුවක් වෙන්න හේතුවක් ඇත්තේ නැහැ. කල්පනා කරලා බලන්න මේ තත්වය උදා වෙනකොට මත්පැන් නිසාම සිල්පද පහක් ඕනේ නැහැ. මේ එක සිල්පදයකින් වෙන හානිය හිතන්නට. මේ එක සිල්පදය අනිත් සිල්පද කඩන්න හේතු වෙන්නේ නැද්ද කියලා හිතන්නට. සත්ව ඝාතනයට, මිනිමැරුම් වලට, ඊගවට සුරාවට, දුරාචාරයට, කාම මිත්‍යාචාරයට බලන්න මේ එක සිල්පදේ හේතු වෙන්නේ නැද්ද කියලා. නිසා වගකීම් ටිකක් ඇස්තරලා බලන්නට වෙලාව හොඳයි. අපි මේ කොහේ යන ගමනක් මේ යන්නේ කියලා. මේ ටික හොඳට නුවණින් සලකලා කටයුතු කරේ නැත්නම් අපිට මහා පරිහානියක් සිද්ධ වෙනවා. පින්වත්නි දැන් ක්‍රමක්‍රමයෙන් වෙන්නේ මොකද? මිනිස්සුන්ගේ මහා පුදුම විදිහට ගුණධර්මයන්ගෙන් මිනිස්සු පැනල යාම නිසා, මිනිස්සුනේ සාර ධර්ම ප්‍රතික්ෂේප කිරීම නිසා මිනිස්සුන්ගේ පරිහානිය සිද්ධ වෙනවා දිගින් දිගට. කොහොම හරි ඊගාවට හදනවා මොකක් හරි දියුණුවක් ලබන්නට ඕනේ කියලා. ඊගාවට අන්ධ විශ්වාසවලට මිනිස්සු එල්ලෙනවා. කල්පනා කරලා බලන්න අපේ රටේ හරියට දේව විශ්වාස තියෙනවා. ඊගාවට
අපේ රටේ හරියට වෙනස් වෙනස් මිත්‍යා විශ්වාස තියෙනවා මේවත් රටක පරිහානියට හේතුවක් වෙනවා කොහොමද අපට බුදුදහම දේව විශ්වාසයක් තියෙන ආගමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ අපට දෙවියන්ගේ පිහිටකින් ජීවත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දේශනා කළා තිබේ අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා තමන්ට පිහිට තමා හැරෙන්නට වෙන කවරෙක් කෙසේ පිහිටක් වන්නටද කියලායි බුදුරජාණන් වහන්සේ ඇසුවේ බුදුරජාණන් වහන්සේ යමකට දිනු වෙන්න ඕන නම් මොකද්ද කිව්වේ උත්ථානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ උත්ථානවතු උත්සාහවත් වෙන්නට සතිමතු සිහියෙන් යුක්ත වන්නට නිසම්මකාරිනෝ සොයා බලා කටයුතු කරන්නට සංයතස්සච සංයමයෙන් යුක්තව වැඩ කරන්නට ධම්ම ජීවිනෝ දෙහෙමි පැවැත්මෙන් යුක්ත වන්නට අප්‍රමාදස්ස යසෝභි වද්ධති ඒ අප්‍රමාදී තනත්තාට යසස වැඩෙනවා කියලා දේශනා කළා මෙන්න දිනු වෙන්නට ක්‍රමය දැන් අපිට එක දෙයක් අපිට මේ தત્ත්වය උදා වුණේ ඇයි පින්වත්නි යම් කිසි අවස්ථාවක අපේ ඉතිහාසයේ එක්ුණා සක්‍රදේවේන්ද්‍රයෝ බුදුරජාණන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රයන්ට කිව්වා කියලා මේ ලංකාවේ 5000ක්කල් පවතින බුදු සමය ආරක්ෂා කරන්නට කියලා. පින්වත්නි ලංකාවේ 5000ක්කල් බුදු සමය රැකිනව නම් ආරක්ෂා කරන්න එහි දෙයක් තියනවාද? අනිත් එක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ටික දවසකින් නැති වුණේ කොහේ බුද්ධ ශාසනයද? අප කවුරුත් දන්නවා දඹදිව බුද්ධ ශාසනය නැති වුණා කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට සක්‍රදේවේන්ද්‍රයන් අමතා ප්‍රකාශ කරන්න තිබුණේ ලංකාවේ ශාසනය ආරක්ෂා කිරීමක් ගැනද එහෙම නැත්නම් නැතිවෙන දඹදිව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පිළිබඳවද මොකද බුදුහාමුදුරුවෝ දැනගත්තේ නැද්ද දඹදිව බුද්ධ ශාසනය එහෙම විනාශ වෙනවා කියලා නෑ පින්වත්නි බුදුහාමුදුරන්ට වරදින්න හේතුවක් නෑ බුදුරජාණන් වහන්සේට වැරදුනා නෙමෙයි මේ එක්තරා විදියකින් කර්ම කර්මඵලයේ විශ්වාස කරගෙන දිනු වෙච්ච ජනතාවක් ඒ කර්ම කර්මඵල විශ්වාසයෙන් බැහැර කරන්නට දාපු එක්තරා විදියක අපිට කියන්න පුළුවන් මේ ඇමක් දැම්මා කියලා. මොකද අර විදියට කියලා ඊගාවට කිව්වා චක්‍රදේවේන්ද්‍රයෝ මේක විෂ්ණු දෙවියන්ට පැවරුවා කියලා මේ ශාසනය ආරක්ෂා කරන්නට. එතනින් පස්සේ මොකද කළේ? අපේ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේගේ එක පැත්තකට ගහලා තියාගත්ත විෂ්ණු දෙවියන්ව. තව ටික දවසක් යනකොට අනිත් පැත්තෙන් තියාගත්ත කතරගම දෙවියන්ව. දැන් බලන්න අපි හොඳට කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ දෙපැත්ත හිතේ කවුද? සරියුත් මුගලන් වැනි මහරහත් උත්තමයන් වහන්සේලා. අපි මේ දෙපැත්ත තියාගත්තේ මේකට ඇයි මේ කතරගම දෙවියොත් විෂ්ණු දෙවියොත් වැනි දැන් එන්නේ 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 වැඩි වෙලා තියෙනවා. දැන් ඒ දේව මණ්ඩලෙ වැඩි වුණා විතරක් නෙමෙයි දැන් ඒකට මිනිස්සුත් එකතු වෙලා තියෙනවා. ඇයි මේකට හේතුව? බලන්න තමන්ගේ ආත්ම ශක්තිය පැත්තකට දාලා තමන්ගේ උත්සාහයෙන් වීරයෙන් කටයුතු කරන එක පැත්තකට දාලා යාඥාවෙන් ලබන්න පුළුවන් ප්‍රාර්ථනාවෙන් ලබන්න පුළුවන් කියන දෘෂ්ටිය ඔළුවට ඇතුල් වෙච්ච නිසා තමයි මේව ඔක්කොම තියාගත්තේ. නැද්ද කියලා තමන්ම කල්පනා කරලා බලන්න. ඒ බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හැම මිනිස්සෙක්ම ඒ මිනිස්යන්ට ඉෂ්ට කාන්ත මනාප කාරණා පහක් තියෙනවා ආයුෂ වර්ණ සැප යසස ස්වර්ගය කියන මේ කාරණා පහ එකිනෙකට විග්‍රහ කරන්න වෙලාවක් නැහැ නමුත් මේක දැනගන්න මේ කාරණා පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉමේ සංඛෝ ගහපති පංචන්නං ධම්මානං න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි ගෘහපතිය මේ කාරණා පහ ආයාචනා හේතුවෙන් ප්‍රාර්ථනා හේතුවෙන් ලබන්නට බෑ කියලා මම දේශනා කරනවා එහෙම ලැබෙනවා කියලා එකක් තියෙනවා නම් හෝ ඉද කේන හායේත මේ ලෝකේ කාට මොකකින් අඩුවක් වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා ඒ තවත් ඉදිරියට ගිහිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නඛෝ ගහපති අරිය ශාවකෝ ආයුම් ආයාචිතුම් වා අභිනන්දිතුම් වා පිහෙතුම්
සුඛං ආයාචිතුංවා අභිනන්දිතුංවා පිහෙතුං වන්නෝ ආයාචිතුංවා අභිනන්දිතුංවා පිහෙතුං යනාදී වශයෙන් පෙන්නවා මේවක් ආර්ය ශ්‍රාවකෙක් විසින් නොකල යුතුයි මේ පංච ධර්මයන් යාඥා කිරීම ප්‍රාර්ථනා කිරීම නොකල යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව ප්‍රකාශ කරනවා ආයුං කාමේන කෝ ගහපති ආයු සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා සුඛ කාමේන කෝ ගහපති සුඛ සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා ආයුෂ කැමතිනම් සැප කැමතිනම් අන් පංච ධර්මයන් කැමතිනම් ඒවා ලබන්නට සුදුසු මාර්ගයක් තියෙනවා අන්නේ මාර්ගය පිළිපදින්න කොටින්ම කියනවා නම් ඒවා ලබන්නට සුදුසු ඒ කුසල ශක්තියන් තමා තුළ දිනු කරන්නට පින්වත්නි අපි ඔක්කොම මොකද කරන්නේ අපි කතා කරනවා අතීතය ගැන අනේ ඉතින් දුක් විඳිනකොට පීඩා ලැබෙනකොට අපි හැමදෙනාම කියනවා මොනවා කරන්ද කර්මෙන් හින්දානේ කියලා හැබැයි කවුරුත් සැප ලබනකොට සුවසම්නස් ලබනකොට එතකොට හිතන්නේ නැහැ මේක කර්මෙන් හින්දානේ කියලා ඒවා අහසින් කඩා වැටිච්ච දේවල් ඒ නිසා අහසින් වැටෙනවායි කියලා හිතාගෙන प्रार्थना करगन यन्न बलनो नमुत मेक असार्थक प्रयत्नयक् बव बुद्धदहम बुद्धरजानन वहन्सेगे दर्शनीय तेरुं गत्त एत्तंत अमुतुन किला देन्तु उमनावत् नह पिल्वत्नी बुद्धरजानन वहन्से देशना कले वहाम तमंगे कुसल शक्तिन दिउनु करन्न अतीते गन हित हिता शोक करन्तेपा अतीतं नानु सोचन्ति ए पसुगे अतीते गेविला इवरई ඒක ගැන පසුතැවිතැවි ඉඳලා වැඩක් නැහැ. ඒ මේ පින්නතුන් හැමදෙනාම වටිනා මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා තියෙනවා. එහෙනම් කුසල් තියෙනවා මේ පින්නතුන් කරලා. ඒ කුසල ශක්තියින් ඉස්මතු කරන්ට වැඩ කරන්නට. පින්වත්නි කුසල ශක්තියින් වෙනුවට අකුසල ශක්තියින් ඉස්මතු කරනකොට කවදාවත් ශාන්තියක් සැලසෙන්නේ නැහැ. අකුසල ශක්තියින් කියලා කියන්නේ මොනවද? ඔය පංච දුෂ්චරිතෙහි යෙදීමම අකුසල ශක්තියක්. ඊගාවට සංහව ඔස්සේ ගමන් කිරීම පංච කාමයන් ලැබේවා 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 කියා ප්‍රාර්ථනා කිරීම මේකත් සංහව වැඩෙනවා කියලා කියන්නේ අකුසල ශක්තියක් ඒ අකුසල ශක්තියෙන් මොකද වෙන්නේ තමන් සාංසාරිකව කළ තියෙන කුසල ශක්තියෙන් යටපත් වෙලා යනවා කුසල ශක්තියෙන් යටපත් වෙලා ගිහිල්ලා තමන් බලාපොරොත්තු නොවන ආකාරයේ පීඩා තමන්ට පැමිණෙන්නට ඒක හේතු වෙනවා දැන් මොනවද අපි දේවාලවලට ගිහිල්ලා කරන්නේ අතදික් කර කර පංචකාමයන් ප්‍රාර්ථනා කරනවා. බෝධිගාවට ගිහිලා මොකද කරන්නේ? දැස් බෝධියට අතදික් කර කර පංචකාමයන් ප්‍රාර්ථනා කරනවා. බුදුනුත් වඳිනවා පහනුත් පත්තු කරනවා ඔක්කොම කරනවා පංචකාමයන් ප්‍රාර්ථනා කරනවා. බලන්න සමහර පන්සල් වලට ගිහිලා මේ සංකල්පේ මොකද්ද කියලා තියෙන්නේ. බෝධියට යනවා බෝධිය නාවනවා. ඊට පස්සේ ඒ බෝධිය වටා දේවාල ටිකක් තියෙනවා. මිනිස්සු මොකද කරන්නේ? ඒ දේවාල වලට ගිහිලා යාඥා කරනවා බෝධියට පස්ස හරවලා. මේක සංකල්පේ මොකද්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරන්ට බුදුන් වැඳලා අර පෙත්තට ගිහිලා පංචකාමයන් ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකද බුද්ධ ආගම. මේක බුදු සමය වෙන්න බෑ නේද පින්වත්නි? කල්පනා කරලා බලන්න හොඳට. ඊගාවට අපි ඒ තණ්හාව මදිවට දැන් යම් කිසි කෙනෙකුගේ මුද්දක් මවලා දෙනවා නම් නැත්නම් මාලයක් මවලා දෙනවා නම් මේ ආදී වශයෙන් හිතලා සමහර ඇත්තන්ගේ මේ වයින් අපිටත් ලැබෙයි කියලා හිතාගෙන සමහර මිනිස්යන්ගේ පින්තූර ගහ ගන්නවා දැන් බුදුහාමුදුරු ගාව. දැන් බුදු කාමරෙත් තියෙන්නේ ඒව පිළිලා. මේ මොකද්ද? ඒ ඇත්තන්ගේ සීලය ගැන පැහැදිලාද? සමාධිය ගැන පැහැදිලාද? ප්‍රඥාව ගැන පැහැදිලාද මේ කරන්නේ? නැහැ. මොකද අහලා තියෙනවා, දැකලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රතිහාරය මේ පුද්ගලයන් තුළ තියෙනවා කියලා. ඉතින් ඒ ප්‍රතිහාරය ඔස්සේ තමනුත් හිතනවා අනේ මටත් මේ ප්‍රතිහාරය තුළින් මගෙත් අවශ්‍ය කරන පංචකාමයන් කාම සම්පත් පිළිබඳව යමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. තණ්හාව ඔස්සේ නෙමෙයිද මේ දුවන්නේ? පින්වත්නි සමහර දෙනා ඇත්තෙන්ම මේවා කියන්නේ වෙන එක නෙමෙයි මේ බුදු සමය කෙරෙහි තියෙන ආදරය නිසා කියන්නේ. මේ පින්නතුන් කෙරෙහි තියෙන කරුණාව නිසා මේ කියන්නේ. අපි මේ පින්නතුන්ව රැක ගන්නටත් ඕනේ. අපි බුදු සමය ආරක්ෂා කර ගන්නටත් ඕනේ. අද බුදු සමයට මහා වින්නැහියක් වීගෙන යනවා. මිනිස්සු තණ්හාව ඔස්සේ ගිහිල්ලා ගිහිල්ලා බුදුහාඳුරන්ට නිග්‍රහ කරන නිඳා කරන තත්වයට පත් වෙනවා. බලන්න සමහර දෙනා ප්‍රසිද්ධිය කියනවා. දැන් මේක අමුතුවෙන් කිව්වට උරණ වෙන්න එපා. මේක හැම දිනම කියන දේ. දැන් හුඟක් දෙනා කියනවා සායි බබා තුමා කියනවා කියලා
බුදුදහම ඔයගොල්ලෝ කැමති ආගමක් අදහන්නට ඒ ආගමත් හොඳයි මේ ආගමත් හොඳයි කියලා කියනවා කියලා. පින්වත්නි සවස් දෙනා කියනවා බුදුහාමුදුරු කියපු දෙයමයි සායිබබාතුමා කියන්නේ බුදුහාමුදුරු පිරිනිවන් පාලා දැන් සායිබබාතුමා ජීවත් වෙනවා ඒ නිසායි අපි මේ මෙතෙන්ට යන්නේ කියලා. නොදැනීම පින්වත්නි බලන්න ලෝකේ තියෙන ඔක්කොම ආගම් අතර ගත්තොත් බුදුදහම වෙනම දර්ශනයක් ඉදිරිපත් කරන්නේ. අනිත් ඔක්කොම දර්ශන අනිත් ඔක්කොම ආගම් එකම තලයක් මතයි තියෙන්නේ. ඒ හැම ආගමක්ම තියෙන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන දර්ශනය මත පිහිටලා. බුදුදහම තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දර්ශනය මත පිහිටලා. මේ දෙක එකක් නෙමෙයිනේ. මේ දෙක අහසයි පොළොවයි හා ඒ වගේ නොගැලපෙන දෙකක්. එතකොට යම් කිසි කෙනෙක් කියනවා නම් හොඳයි මේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන එකත් හොඳයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එකත් හොඳයි මේ දෙකම අදහන්නේ කියනවා නම් ඒක ශාන්තුවරයෙකුට ඔබින වචනයක් නොවන බව කවුරුත් තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි අනිත් පැත්තෙන් කියනවා සමහර දෙනා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මේ දැන් ඉන්න හාමුදුරුවෝ දුස්සීලයි හාමුදුරුවෝ හරියට බණ කියන්නේ නැහැ පහදලා දෙන්නේ නැහැ ඒ නිසායි අපි එතෙන්ට යන්නේ කියලා. පින්වත්නි අවුරුදු 40ක් විතර ඇති සායි බබාතුමාගේ මේ ක්‍රියාකලාපය ලොවට ඇවිල්ලා අවුරුදු 2500ක මුළුල්ලෙහි බුදුසසුන ආවා මෙතෙක් කල. ඒ බෞද්ධයෝ පිළිවෙත් පිරුවේ නැද්ද? ඒ බෞද්ධයෝ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව වැඩුවේ නැද්ද? දාන සීල භාවනාදී දේවල් කරේ නැද්ද ඒ බෞද්ධයන්? නැහැ. ඒ බෞද්ධයෝ පිළිවෙත් පිරුවා නැත්නම් බුද්ධාගම මේ තරම් දුරට එන්නේ නැහැ අවුරුදු 2500ක්. කවුද ඒ බෞද්ධයන්ට මඟ පහදලා දුන්නේ? කවුද ඒ බෞද්ධයන්ට උපදෙස් දුන්නේ අනුශාසනා කළේ? භික්ෂුන් වහන්සේලාගෙන් තොර වෙනස් කෙනෙක්ද? නෑ, මහා සංඝරත්නයයි ඒ උපදෙස් දුන්නේ අනුශාසනා කළේ. පින්වත්නි අද යම් කිසි බෞද්ධයෙක් කියනවා නම් අපි අද මේක ගන්නට යන්නේ අහවල් තැනටේ කියලා මහා සංඝයාට ගාපු පාපහරක් නෙමෙයිද මේක? මේ නින්දා කරා නෙමෙයිද සංඝරත්නයට? කල්පනා කරලා බලන්න හොඳට මොකද්ද මේ කරන අපරාධය කියලා. තමන් නොදෙනුවත්ව කරන මේ පාපයෙන් කවදාවත් සුගතියක් නම් වෙන්නේ නැහැ. මෙහෙම කරන්න ගිහිල්ලා දුගතියම තමයි ඒකාන්තයෙන්ම. සෝ දැනගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනය ඒ අත්තට දේශනා කරන්න බෑ. කොහොමද? මම දැක්ක පහුගිය දවස්වල පුවත් පතක දාලා තිබුණා. අපේ හාමුදුරුවෝ සමහර දෙනා ගිහිල්ලා මම දැක්ක පින්තූරයක තියෙන ඒ හාමුදුරුවෝ තුන් නමක් ගිහිල්ලා හරියට සායි බබාතුමා බුදු හාමුදුරුවෝ වගේ ඒ හාමුදුරුවෝ තුන් නම දෙපැත්තේ ඉන්නවා හරියට ශ්‍රාවකයෝ වගේ පින්තූරයකට පෙනී සිටලා. පින්වත්නි ලැජ්ජාවක් නැද්ද? භික්ෂුන් වහන්සේලාට උනත් ලැජ්ජාවක් නැද්ද? තමන්ගේ සසුන ඇයි තමන් මේ විදිහට පාවලා දෙන්නේ කියලා හිතන්නට. ඊට මගෙත් එක උරණ වෙන්න එපා මම මෙහෙ කියනට. ඒ භික්ෂුන් වහන්සේලා කෙනෙක් කරුණාවෙන් මේ කියන්නේ මේක කරන්න එපා කියන එක. ඊගොඩට කල්පනා කරලා බලන්න පසුගිය වෙසක් පෝය දවසේ බෞද්ධයන් 1500ක් විතර මේවා ප්‍රසිද්ධ කාරණා ඒ නිසා මෙහෙම කිව්වට වටහලා දුන්නට මේක වැරද්දක් නැහැ. පසුගිය වෙසක් පෝය දවසේ 1500කට වැඩි ප්‍රමාණයක් සුදු රෙදි ඇඳගෙන සිල් රෙදි දාගෙන ගියාලු සිල් ගන්නට. සායි බබාතුමා බෞද්ධයෙක්ද? නැහැ, කවුරුත් දන්නව නැහැ කියලා. අබෞද්ධයෙක්. අබෞද්ධ ආශ්‍රමයකට බුදුහාමුදුරුවෝ සිහි කරන්නට අපේ බෞද්ධ ජනතාව ගියා කියලා කියන්නේ මොකක් හරි නුවණේ බාධාවක් තියෙනට ඕනේ. ඊගාවට පත්‍රේ දාලා තියෙනවා ඒකම සායි බබාතුමා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බණක් කිව්වා කියලා. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බණක් කිව්වා නම් සායි බබාතුමා පිළිගන්නට ඕනේ තමන් බෞද්ධයෙක් කියලා. එහෙම ප්‍රතිඥාවක් දීලා තියෙනවද තමන් බෞද්ධයෙක් කියලා? පින්වත්නි ඒකෙන් බණක් කියන්න පොත කඩදාසියක් කරගෙන කරුණු ටික දැනගත්තා නම් පුළුවන්. නමුත් ඒ විදිහට බෞද්ධයන්ට ප්‍රසිද්ධ දේශනාවක් දෙන්න නම් එයා ඒක පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. පිළිගත්තා නම් බෞද්ධයෙක් වෙන්න ඕනේ කියන්න මා බෞද්ධයෙක් කියලා ප්‍රතිඥා කරන්න කියලා. දැන් මේ මම කියන කාරණා මා සමග උරණ වෙන්නට හිතා ගන්නට එපා. මේ කියන්නේ කා කෙරෙහි කරුණාවෙන්, මේ කියන්නේ ශාසනය කෙරෙහි ලැබියාවෙන් විනාශ වීගෙන යනවා ශාසනය මේ කරුණ හේතු කොටගෙන. අද ඔය පැත්ත විතරක් නෙමෙයි සමාජයේ තැන් තැන් වල තියෙන ඔයිට වඩා වෙනස් ව්‍යාපාර. අම්මල තාත්තල මේ වගේ මිත්‍යා දෘෂ්ටීන් අනුකරණය කරගෙන යනකොට අර ළමා පරපුර අපි දන්නවා සමහරක් වෙලාවට මේ සමාජයේ කොළඹ ප්‍රසිද්ධ ස්කෝල්වල සමහර ළමයින් ඒ වගේ ස්ථානවලට යනවා. අම්මා තාත්තා දන්නෙත් නැහැ ඒ ළමයින්ගේ ජීවිත කොහෙන් කෙලවර වෙයිද කියලා කල්පනා කරන්නද.
පින්වත්නි මේ සසුන වෙනසෙන්නට අපි අහලා තිනවා ධම්ම සංගායනාවක් කරන්න තියෙනවා කියලා. ඒකට මුල් පුරනවා කියලා. හරීම වැදගත් දෙයක්. ධම්ම සංගායනාවක් කරන්නට අවශ්‍ය සමහර හාමුදුරුවන් කියනවා අපි අහලා තිනවා ධම්ම සංගායනාවක් කරන්න තරම් දෙයක් තවම ශාසනයේ සිද්ධ වෙලා නැහැ කියලා. පින්වත්නි බෞද්ධ ජනතාව මේ තරම් මිසදිටි වලට ඇලි ගැලි ජීවත් වෙමින් අඥානයන් ලෙස කටයුතු කරද්දී යම් භික්ෂුවක් කියනවා නම් මේ කාලේදී මේ සුදුසු ධම්ම සංගායනාවකට ඒකට කාලයක් නැහැ කියලා. එහෙනම් අපි ශාසනය විනාශ වුණාට පස්සේද සංගායනා කරන්න ලෑස්ති වෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් අපි මේ ධහම ආරක්ෂා කරන්නට මේ ධහම රැකුණොත් තමයි අපේ රටේ යහපතක් පැනසිල්ලක් උදා වෙන්නේ. ඒ නිසා අපි වරින් වර මතක් කරනවා මේ පිනසුනේ ගුණධර්ම දියුණු වීමට එක්තරා විදිහකට ප්‍රතිපදාවක් ඇති කරගන්නද කියලා. නිකම් පන්සිල් රැකෙන්නේ නැහැ පින්වත්නි. පන්සිල් රැකෙන්නට යම් කිසි මාර්ගයකට පිවිසෙන්නට ඕනේ. ඒ මාර්ගයට පිවිසෙන්නට බැහැ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් නැත්නම්. සමහරු කියනවා බුදුහාමුදුරුව නැහැලු අපි බුද්ධ පූජා තියන්න කියලා කියපහම මේ බුදුහාමුදුරුවන්ට දාන ආදී දේවල් දෙන්න කියලා කියපහම බුද්ධ පූජා වශයෙන් බුදුහාමුදුරුව නැහැලු පිරිනිවන් පෑවලු බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ පිළිගන්නේ නැහැලු. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාව ඇත්තයි කවුරුත් දන්න කාරණයක්. ඒත් අපිට නැති වුණේ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ ගෞතම ශරීරය විතරයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය තම ජීවත් වෙනවා. බලන්න මේ කාරණය ගැන හිතලා එක්තරා තරුණෙක් පැවිදි වුණා. ඒ පැවිදි වුණේ බුදුහාමුදුරන්ව දැකලා බුදුහාමුදුරන්ගේ රූපයට වසී වුණා. වසී වෙලා හිතුවා අනේ හැමදාම මේ රූපේ දිහා දැක දැක ඉන්න පුළුවන් නම් මට කොච්චර සැනසෙල්ලක්ද කොච්චර සැපක්ද කියලා. නිවන් දකින්න නෙමෙයි මහණ උනේ බුදුහාමුදුරන්ගේ රූපයේ දෙස බල බලා ඉන්නට. මේ පිනතුන් දන්නවා කවුද කියලා මේ වක්කලි කියන හාමුදුරුව. ඉතින් ඔහම යන්නේ යන්නතන බුදුරජාණන් වහන්සේ යන්නේ යන්නතන ගිහිල්ලා මේ හාමුදුරුව බුදුහාමුදුරුව දිහා බල බලා ඉන්නවා. බුදුහාමුදුරුව දිහා බල බලා ඉන්නකොට එකපාරට බුදුහාමුදුරුව මොකක්වත් කිව්වේ නැහැ. ටික දවසක් බල බලා ඉන්න ඇරලා බුදුහාමුදුරුව අහනවා වක්කලි මොකද්ද මේ කරන්නේ? එතකොට කියනවා ස්වාමීනි මම මේ ඔබ වහන්සේ දිහා බල බලා ඉන්නවා. මොකටද? ඔබ වහන්සේගේ දැකීමත් මට හරි සැපයි. මං ඒකයි පැවිදි වුණේ ඔබ වහන්සේව දැක දැක ඉන්නට. බුදුහාමුදුරුව කියනවා වක්කලි යන්න මෙතනින්. ඔබට මාව දකින්නට ඕනේ නම් ගිහිල්ලා මම කියපු දේ කරන්නට. මම කියපු දේ කරනවා නම් ඔබට මාව දකින්න පුළුවන්. ඒකයි කිව්වේ යෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති. දකින ක්‍රම දෙකක් තියෙනවා පින්වත්නි. එකක් නුවණැසින් දකිනවා, එකක් මසැසින් දකිනවා. මොකද්ද වටිනා දැක්ම කියලා හිතන්නේ? නුවණැසින් දකින එකද මසැසින් දකින එකද? ඕනෑම පොඩි ළමයෙක් උනත් කියයි නුවණැසින් දකින එකයි වටින්නේ කියලා. මේ බුදුහාඳුරු පෙන්වා දුන්නේ බුද්ධ ශරීරයේ ඇස් මසැසින් දකින්න නෙමෙයි බුදුහාඳුරු කියන්නේ කවුද කියන එක නුවණින් දකින්නට. එහෙනම් අපි බුද්ධ පූජාවක් තියෙනකොට ඒ බුද්ධ පූජාව තියන්නේ පිරිනිවන් පාපු බුදුහාමුදුරන්ට නෙමෙයි. අපි බුද්ධ පූජාව තියන්නේ අපි දකින බුදුහාමුදුරන්ටයි. අපි දකින්නේ කොහොමද බුදුහාමුදුරුවෝ යෝ ධම්මං පස්සති කියලා කියවන්නේ? ගිහියෙකුගේ ගිහි ප්‍රතිපදාව තියෙනවා. මේ ගිහි ප්‍රතිපදාව තුළින් ගිහියා බුදුරජාණන් වහන්සේ දකින්නට. මොකද්ද ප්‍රතිපදාව? නිති පන්සිල් පොහොය අටසිල්. පින්වත්නි අපි දන්නවා පංචශීලය 100%ක්ම රැකෙන්න පුළුවන් කමක් නැහැ නේද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. නැත් බැහැ නෙමෙයි පින්වත්නි, කරන්න පුළුවන්. හැබැයි ඉඳලා හිටලා සිල්පදයක් හැදෙන්න පුළුවන්. ඒ වුණාට දැඩි අදිෂ්ඨානයක් තියාගන්නට මම කොහොම හරි පන්සිල් රකින්නවා කියලා. ඒ දැඩි අදිෂ්ඨානය තියාගත්තොත් පන්සිල් රකින්නට සිල්පදයක් කැඩිච්ච ගමන් Taman දන්නවා ආ මගින් මෙයාට මේ සිල්පදේ කැඩුනා කියලා. ඒතනත්තා තමයි සිල්වත් වෙන්නේ. නැත්නම් සිල් රකින්න උවමනාවක් නැත්නම් කෙනෙකුට සිල්පද එකක් නෙමෙයි සියල්ල කැඩලා ගියත් ඒතනත්තා දන්නේ නැහැ. ඒතනත්තට අවශ්‍යතාවයක් නැහැ සිල් රකින්න. යමෙක් සමාධිස නුවණින් බලමින් තමන්ගේ පංචශීලය රකින්න දැඩි උත්සාහයක දෙනවා නම් ඒතනත්තාට කියන්න පුළුවන් බය නැතුව මම සිල් රකින්නවා කියලා. ඊගාවට තව එකක් තියෙනවා. සුමානයකට එක කෑම වේලක් නවත්තන්නට. අපි දන්නවා එක පවුලක අඩු ගන්නේ රුපියල් 100ක් යනවා රාත්‍රී කෑම වේලකට. ඔය පොහොය මුල් කරගෙන හරි කමක් නැහැ ඒ කෑම වේල නවත්තන්නට.
නවත්තලේ රුපියල් 100 අයින් කරන්න. අයින් කරලා පින්නත් දැන් සමහර දෙනා කියනවනේ මේ පන්සලෙන් උදව් කරන්නේ නැහැ මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට කියලා. පින්නත් දැනගන්න මේක හරි අසාධාරණ කියමනක්. දේපළ තියෙන පන්සල් තියෙන බොහොම ටිකයි. අනිත් පන්සල් යැපෙන මිනිස්සුන්ගෙන් දායකයන්ගෙන් සදහවත් කවදාවත් ඔය කියන ඇතෝ පන්සලට ලැබෙන දේ හාමුදුරුව ගිහියන්ට බෙදලා දෙන්න ගියොත් එහෙම කවදාවත් පන්සලට ආධාර කරන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් සමහරක් අවස්ථා තියෙනවා මිනිස්සු මේ දායකයෝ එකතු වෙලා පන්සලේ විහාර ලොකු ගොඩනැගිල්ලක් හැදුවොත් එහෙම තව පිරිසක් ඊරිසියාවෙන් ඕක දිහා බල බල ඉන්නවා. බල බල ඉඳලා සමහර අවස්ථාවලදී දොස් කියනවා බලන්න මෙහෙම කරනවා පන්සලේ මෙච්චර මෙච්චර ගොඩනැගිලි හදනවා මේ දුප්පත් මිනිස්සු මෙච්චර පීඩා විඳිනවා කියලා. පින්වත් ඕවා කරන්නේ දුප්පත් මිනිස්සුම තමයි බොහෝ විට. පොසත් ඇත්තොත් හැම පන්සලකටම කරන්නේ බැලුවොත් එකම පිරිසක් අපි හොඳට විමසලා බැලුවොත් එනිසා හිතන්නට මේ ප්‍රශ්නේ විසඳන්න බුදුහාමුදුරුවෝ එදාම කිව්වා ඥාතකානංච සංඝහෝ කියලා මහා මංගල සූත්‍රයේදී මේක ගිහියාටම කිව්වා ඔබේ ඥාතීන්ට සංග්‍රහ කරන්න කියලා. අර සුමානිකට එක දවසක් රාත්‍රී ආහාර වේලෙන් වැළකිලා බලන්න සුමානිට වේල් 21ක් කනවනේ. එක වේලක් නවත්තලා මේ කෙනෙකුට තමන්ගේ ඥාතියෙකුට අසල්වාසී දුප්පත් කෙනෙකුට පොඩ්ඩක් උදව් කරන්න, ලෙඩෙකුට බෙහෙත් ටිකක් ගන්න උදව් කරන්නට. අර මේ ටික හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඔය කාටවත් ඇවිල්ලා අපේ දුප්පත්කම හින්දා අයිතු ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඊගාවට බ්‍රහ්මචර්ය වාසය මෙහෙම සමාදන් වෙන්න ඕනේ නම් බ්‍රහ්මචර්ය වාසයත් දිනු කරන්න ඕනේ. ඒ නිසා සුමානිකට එක දවසක් ස්වාමි භාර්යාවන් එකඟ වෙලා බ්‍රහ්මචර්ය වාසය කරන්න, වාසය පුරුදු කරන්න. එසේ බ්‍රහ්මචර්ය වාසය පුරුදු කිරීමෙන් මාර්ගයේ පිළිපදින කෙනෙක් වෙනවා. ඒ මාර්ගයේ පිළිපදින කෙනා කාමයන් ටික ටික අතහරින්නට පුරුදු වෙනවා. ඒ කාමයන් අතහරිනකොට ඒක තමයි නිවන් මඟට ආසන්න වීම කියලා කියන්නේ. ඒ වගේම උදේ පාන්දර පළවෙනි කාරණය කරගන්න බුද්ධ පූජාවක් කියන එක සුනක්ඛත්තං සුමංගලං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක එවැනි සිටිවිල්ලකින් අවදි වෙන දවසක් මංගල සම්මතයි වාසනාව ගෙන දෙන දවසක් කියලා. පින්වත්නි බුද්ධ පූජාව ඔය ක්‍රියාවලිය දවසක් දෙකක් නවතින්න පුළුවන්, අතපසු වෙන්න පුළුවන්, කමක් නැහැ. බුදුහාඳුරු තරහ වෙන්නේ නැහැ කාත් එක්කවත්. බය නැතුව ඒක කරන්නට. ඊගාවට එතෙන්දි තමන් බුදුහාඳුරන්ට මේ දේ කරනකොට බුදුහාඳුරුත් එක්කලා ආසන්න වෙනවා. බුදුහාඳුරුත් එක්කලා ජීවත් වෙනවා වගේ තමන්ට දැනෙනවා. ඇසුරු කරනවා වගේ දැනෙනවා. මේ දේ කරගෙන යනකොට ඉබේටම තමන් පාපයෙන් තව තවත් ඈත් වෙනවා. පාපයෙන් තව තවත් ඈත් වීම නිසා තම තමන්ට දෙලොව යහපත සිද්ධ වෙන අන්දමේ කුසල ශක්තියෙන් තමන් තුළ දිනු වෙනවා. එතකොට සාංසාරික අකුසල ශක්තියෙන් යටපත් වෙලා සාංසාරික කුසල ශක්තියෙන් ඉස්මතු වීමෙන් තමන්ට දෙලොවම ශාන්තිය සැලසෙනවා. පින්වත්නි කාලයේ ඉක්ම ගිහිලා තියෙනවා. ඒ නිසා මේ කියපු ධර්මය නැවත නැවත හොඳට නුවණින් හිතලා බලලා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න, අගුණ දුර්වලකම් දුරු කරගන්න, ගුණ ධර්ම වඩා සිටුවා ගන්නට හැම දිනාටම උතුම් තෙරුවන් සරණින් සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ජුභුමට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.